ආයුබෝවන් යාළුවනේ. තවත් අලුත් කතා ලිස්ට් එකක් අරගෙන තමයි අදාවේ. ඔන්ගෝයින් කොරියන් ඩ්‍රාමා පිළිබඳව කලිනුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේ අද කතා කරන්නේ ඉතුරු ටීවී සීරීස් ගැන. අපි මුලින්ම කතා කරමු නව්වියා බ්‍රේකින් අප් ගැන. අපේ රටේ බොහොමයක් දෙනා හොඳින්ම හඳුනන සෝන්ග් හේකියෝ තමයි මෙහි ප්‍රධාන රංගන ශිල්පිනිය. මෙහි ප්‍රධාන රංගන ශිල්පියා විදියට ජංගී යොන්ග් රංගනයෙන් දායක වෙනවා. යාළුවනේ, SBS නාලිකාව හරහා විකාශනය වෙන මේ ඩ්‍රාමා එකේ එපිසෝඩ්ස් 16ක් තියෙනවා. සෑම සිකුරාදාවකම සහ සෙනසුරාදාවකම රාත්‍රී 10ට විකාශනය වෙන නව්වියා බ්‍රේකින් අප් ඩ්‍රාමා එකේ පළවෙනි එපිසෝඩ් එක 2021 නොවැම්බර් 12 විකාශනය වුණා. මේ ඩ්‍රාමා එක වෙනුවෙන් 1,008.96ක් වැය කරලා තියෙනවා. යාළුවනේ, මේ ඩ්‍රාමා එක විශේෂයෙන්ම පුද්ගලයන් අතර ඇතිවෙන ආදරය, සබඳතා පවත්වාගෙන යාම සහ සබඳතා බිඳවැටීම කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. හායොන්ගුන් කියන්නේ ෆැෂන් කම්පැනි එකක වැඩ කරන දක්ෂ, ධෛර්යමත්, ලස්සන ඩිසයිනර් කෙනෙක්. ඇයට වයස අවුරුදු 38ක් වෙනවා. යුන්ජේ ගුක් කියන්නේ වයස අවුරුදු 32ක් වෙන නිදහස් ඡායාරූප ශිල්පියෙක්. තමන්ගේ කලින් ආදරවන්තයව තවමත් අමතක කර ගැනීමට නොහැකිව සිටින හායොන්ගුන්ට යුන්ජේ ගුක්ව මුණගැහෙන්නේ නොසිතූ විදියකින්. යුන්ජේ ගුක්ගේ අවධානය ඇය කෙරෙහි විශේෂයෙන් යොමු වෙද්දී තම මිතුරිය, ඒ වගේම සමාගමේ අධ්‍යක්ෂකවරියට ඇගේ නිවසින් යෝජනා කළ පුද්ගලයා ඔහු බව හායොන්ගුන් දැනගන්නවා. ඉතින් ඇය දක්ෂ විදියට ඇගේ සැබෑ හැඟීම් සංගවා ගන්නවා. මේ වාතාවරණයත් එක්ක ඔවුන් දෙදෙනගේ කතාව කොහොම ගලා යාවිද කියලා අපි බලමු යාළුවනි. මෙලන්කෝලියා කියන්නේ මේ දවස්වල විකාශනය වෙන තවත් ලස්සන ඩ්‍රාමා එකක්. 2021 නොවැම්බර් 10 දින සිට සෑම බදාදාවකම සහ බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 10:30ට විකාශනය වෙන මේ ඩ්‍රාමා එක TVN හරහා විකාශනය කෙරෙනවා. එපිසෝඩ්ස් 16කින් යුත් මේ ඩ්‍රාමා එක ප්‍රයිවට් හයි ස්කූල් එකක සිදුවෙන අර්බුද සහගත තත්ත්වයන් සහ දූෂිත තත්ත්වයන් පිළිබඳව අවධාරණය කරනවා. මේ පාසලට අලුතින් පැමිණි ගණිත ගුරුවරිය තමයි ජී-යුන්-සූ. අනෙක් ගුරුවරුන්ගේ අවධානයට ලක් නොවූ බෙක්සෙන්-යූ නම් ශිෂ්‍යාගේ ගණිතයට ඇති සහජ දක්ෂතාවය ඇය විසින් සොයා ගන්නවා. කුඩා කල උපරිමයෙන් සිය දක්ෂතා පෙන්වූ බෙක්සෙන්-යූ එක් තරඟයකදී සිදුවූ සිදුවීමක් හේතුවෙන් සිය නම පවා වෙනස් කර ගනිමින් ගණිතයට ඇති සිය ආශාව සංගවාගෙන සිටිනවා. අවසානයේ ජී-යුන්-සූ විසින් දක්ෂතම ශිෂ්‍යාව යළි ගණිතයට යොමු කළත් ඔවුන් දෙදෙනාටම අභූත චෝදනාවලට මුහුණ දීමට සිදුවෙනවා. එමෙන්ම වංචාකාරී ශිෂ්‍යයන්, අත්නෝමතික අධ්‍යාපන දෙපාර්තමේන්තු පාලකයන්, පාසලේ ප්‍රධානීන් මෙන්ම සමහර ගුරුවරුන් බෙක්සෙන්-යූගේ දක්ෂතාවන්ට එරෙහිව විවිධ දේ කරනවා. මේ සියලු අභියෝග ජය ගැනීමට ජී-යුන්-සූට හා බෙක්සෙන්-යූට හැකිවේවිද කියලා අපි බලමු යාළුවනේ. මේ ඩ්‍රාමා එකේ ජී-යුන්-සූ විදියට ඉම්-සූ-ජංග් රංගනයෙන් දායක වෙනවා. ඇගේ ශිෂ්‍යා බෙක්සෙන්-යූ විදියට ඊ-දෝ-යොන් රංගනයේ යෙදෙනවා. ඒත් එක්කම යාළුවනේ, අපි කතා කරමු ද රෙඩ් ස්ලියු ගැන. MBC හරහා විකාශනය වෙන මේ ඩ්‍රාමා එකේ පළවෙනි එපිසෝඩ් එක නොවැම්බර් 12 රිලීස් වුණා. සිකුරාද සහ සෙනසුරාදා රාත්‍රී 10ට විකාශනය වෙන මේ ඩ්‍රාමා එකේ එපිසෝඩ්ස් 16ක් තියෙනවා. ඊ-ජුන්-ඕ සහ ඊ-සේ-යොන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඊ-සන්, ඔහු තමයි රාජධානී ඔටුන්න හිමි කුමරු. සොන්දෝ-ගිම් කියන්නේ රජමාලිගාවේ සේවය කරන සේවිකාවක්. අහම්බෙන් හමු වෙන ඔවුන් දෙදෙන අතර ඇතිවෙන ආදර කතාව ඉතාමත් ලස්සන කතාන්තරයක් වෙයි කියලා පළවෙනි එපිසෝඩ් එකෙන්ම කියන්න පුළුවන්. ඉතින් යාළුවනි, මේ ලස්සන ඓතිහාසික කතාන්තරය අපිත් රස විඳිමු. මීළඟට මම කතා කරන්නේ තවමත් විකාශනය නොවූ, ඉදිරියේදී විකාශනය වීමට නියමිත කතාවක් ගැන. ඒ තමයි වන් ඕඩිනරි ඩේ. මේ ඩ්‍රාමා එක එපිසෝඩ් 8ක් තියෙනවා. ව්‍යු-ටීවී එකෙන් විකාශනය වීමට නියමිත වන් ඕඩිනරි ඩේ ඩ්‍රාමා එකේ කිම්-සූ-යොන් සහ චා-සංග්-වොන් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මෙහි කිම්-සූ-යොන් නිරූපණය කරන්නේ කිම්-යොන්-සූගේ චරිතය. උසස් පාසල් ශිෂ්‍යයෙකු කිම්-යොන්-සූට හදිස්සියේම කාන්තා ඝාතන සිද්ධියක ප්‍රධාන සැකකරු වීමට සිදුවෙනවා. අනෙක් සියලු නීතිඥයන් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට අකමැති වෙද්දී ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙන එකම නීතිඥයා තමයි ෂින්-ජුන්-හන්. ඔහු අත්දැකීම් අඩු යන්තම් නීති විද්‍යාලයෙන් සමත් වූ අයෙක්.
ඇත්තරම කිම් යොන් සූගේ ජීවිතේ කුමක් සිදු වේවිද? ෂින් ජුන් හන් නඩුව දිනාවිද? මේ සියලු ප්‍රශ්නත් එක්ක නොවැම්බර් 27 ඉඳන් අපි කතාව බලන්න ලෑස්ති වෙලා ඉමු. ඒත් එක්කම අපේ channel එක තවමත් subscribe නොකරපු යාළුවන්ට දැහන channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. එතකොට ඔයාලට අපේ videos upload කරපු ගමන්ම බලන්න පුළුවන්. හැමෝටම ස්තුතියි.